රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබ ගොඩනගන්න. අලිවැටක් ඉදිකිරීම සඳහා රජවක රක්ෂිතයේ කොටසක් හෙලිපෙහෙලි කිරීමක් සිදු කරමින් නැතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. එම අලිවැට කිලෝමීටර 26කට අඩු ප්‍රමාණයක අලිවැටක් බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේ. ඒ අනුව සමනල වැව ආසන්නයේ කිලෝමීටර කිහිපයක් යන්ත්‍ර සූත්‍ර යොදා විනාශ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. රජවක රක්ෂිතය අයින දිගේ අලිවැටක් සැකසීම සඳහා එලි කිරීමක් සිද්ධ කරමින් යනවා. නමුත් අපි දන්න ආකාරයට මේ අවස්ථාව වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග ගිවිසුමකට එළඹීමක් සිදු කර නැති බවත්, ඒ වගේම මේ වැයවන මුදල පිළිබඳ ඇස්තමේන්තුවක්වත් තාම සකස් කරලා නැති බවයි අපි දන්නේ. මේක මුලදී කිලෝමීටර 57ක අලිවැටක් විදිහට තමයි සකස් කරලා තිබුණේ. නමුත් ඇත්තටම නියමිත මිනුම් කිරීමේදී කිලෝමීටර 26කට අඩු ප්‍රමාණයක් තිබෙන්නේ කියලා අපිට දැනගන්නට හම්බෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට පෙන්වන්නේ එය ඇත්තරම වන සංරක්ෂණ සහ වනජීවී ඇමතිතුමියගේ ලේකම්වරයෙකු යයි කියා ගන්න පුද්ගලයෙකු විසින් තමන්ගේ හිතුමතේට මුදල් ලබා ගැනීම සඳහා කරන ව්‍යාපෘතියක් විදිහටයි අපිට පෙන්වන්නේ. මේ සඳහා කෝටි එකහමාරක විතර මුදලක් ඇස්තමේන්තු ගත කරලා තියෙන බවට ආරංචි වෙලා තිබෙනවා. ඒ වගේම මේ වන විට තමන් ලැබව ආසන්නයේ මම හිතන්නේ කිලෝමීටර කීපයක වනාන්තර විනාශයක් බුල්ඩෝසර් මගින් සිද්ධ කළ තියෙන. සාමාන්‍යයෙන් අලිවැටක් සඳහා බුල්ඩෝසර් මගින් අලිවැටවල් එහෙලි කිරීම කිසිම දිනක සිද්ධ වෙලා නැහැ. මේ පළවෙනි වතාවට සිද්ධ කළ තියෙන. මෙම ස්ථානයේ අලිවැටක් ඉදි කිරීම ගැටලු සහගත බව හා එය යම් දේශපාලන බලපෑමක් හේතුවෙන් ඉදි කරන්නක් බවට සැක පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සඳහන් කළේ. මේ ස්ථානයේ අලි 6 දෙනෙක් විතර තමයි ගම්මැදීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ අලි 6 දෙනා වෙනුවෙන් මෙච්චර විශාල ප්‍රමාණයක අලිවැට සකස් කිරීම සාධාරණද කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා. ඉතින් මට හිතෙන්නේ මීට වඩා අලිවැටවල් අවශ්‍ය ස්ථාන ඕනතරම් ගීරි කලාපයේ තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපි හිතන්නේ මේ අලිවැටක් ඕනවට වඩා ඇත්තටම මේ තමන්ගේ දේශපාලන හිතවතෙකුට යම්කිසි ව්‍යාපෘතියක් කරහා මුදල් ටිකක් ලබා දීමේ අවශ්‍යතාවය තමයි මේ අදාළ ඇමතිවරියට තියෙන්නේ. වගේම වන සංරක්ෂණ වනජීවී දෙපාර්තමේන්තු සියල්ලම මේ මොහොතේ එතුමේ යටතේ සම්පූර්ණයෙන් පාලනය වන මේ පපට්ස් ලගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ගැටලුව. මෙම අලිවැටේද කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවී අධ්‍යක්ෂ රාල් MGC සූර්ය බණ්ඩාරගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සොයා බැලීම සඳහා වනජීවී අමාත්‍යවරයාගේ නිර්දේශ මත ඒකාබද්ධ නිරීක්ෂණ කණ්ඩායමක් අලිවැට ඉදිකරන ප්‍රදේශයේ වෙත යොමු කර ඇති බවයි.